Welcome to the Visabro YouTube channel. I think make all it a budget range එකට තියෙන device එකක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද දැන් තියෙන price range එකත් එක්ක බලද්දී කොහොම නමුත් ඉතින් ඔයාලට මේ phone එක price එකත් එක්ක වටිනව නැද්ද කියන එක ගැන තමයි ඉතින් මේ video එකෙන් කතා කරන්නේ. ඉතින් Samsung Galaxy Note 9 smartphone එකේ තියෙන performance ගැන තමයි ඉතින් ඔයාලට මේ video එකෙන් පැහැදිලි කිරීමක් කරන්නේ. ඔයාට මේ ෆෝන් එක කොහමද මිලදී ගන්න කියන එක ගැනත් මම වීඩියෝ එකේදී කතා කරනවා ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ දේවල් ගැන කතා කරොත් අපිට ඩිවයිස් එකේ බෑක් සයිඩ් එකේ වාට කැමරා සෙටප් එක බලා ගන්න පුළුවන් කැමරා සෙටප් එක ගැන කතා කරොත් අපිට මේ ෆෝන් එක රිලීස් කරලා තිබ්බේ අපිට 2018 සාමාන්‍ය අපිට ෆ්ලැග්ෂිප් වගේ රේන්ජ් එකට මේ වෙද්දී බජට් රේන්ජ් එකට වගේ අපිට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් ඉතින් අපිට පරණ මිඩියුල් කැමරා සෙටප් එක තමයි ඉතින් වාට මේ ෆෝන් එකට බලා ගන්න පුළුවන්කම තියෙන ඒ වගේම තමයි වාට ෆින්ගර් ප්‍රින්ට් එකත් වාට බලා ගන්න පුළුවන් රියර් මවුන්ටන් විදිහට ඊට අමතරව වාට ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ දේවල් ගැන කතා කරොත් අපිට normally protection වගේ දේවල් ගැන කතා කරොත් වාට glass බෑක් සයිඩ් එකක් තමයි ඉතින් මේ ෆෝන් එකට අපිට බෑක් සයිඩ් එකට දීලා තියෙන්නේ ඊට අමතරව වාට ඇල්මිනියම් ෆ්‍රේම් එකකින් යුක්තව තමයි සෙටප් එකක් අපිට බෑක් සයිඩ් එකට දීලා තියෙන්නේ එතකොට ප්‍රොටක්ෂන් එක වාට ගෝරිල්ලා ග්ලාස් 5 ප්‍රොටක්ෂන් එක අපිට බෑක් සයිඩ් එකට ආවරණය විදිහට දීලා තියෙනවා ඒ වගේම තමයි ෆ්‍රේම් එකටත් අපිට ගෝරිල්ලා ග්ලාස් 5 ප්‍රොටක්ෂන් එක ඉදින් මේකට ආවරණය විදිහට අපිට දීලා තියෙනවා බෑක් ෆ්‍රේම් එක විදිහට එතකොට ෆෝන් එකේ බර ගැන සඳහන් කරොත් වාට ග්‍රෑම් 201 වගේ යුක්ත බරක් තමයි මේ ඩිවයිස් එකට තියෙන්නේ ඊට අමතරව වාට මිලිමීටර් 8.8ක වගේ thickness තගයක් තමයි ෆ්‍රේම් thickness තගයක් තමයි ඉතින් මේ ෆෝන් එකට අපිට ලබා දීලා තියෙන්නේ ඉතින් බෑක් සයිඩ් එක නම් ඉතින් වාට හොඳ මට්ටමක තියෙන බෑක් සයිඩ් එකක් විදිහට අපි රෙකමන්ඩ් කරගන්න පුළුවන් බජට් රේන්ජ් එකත් එක්ක මොකද අපිට ප්‍රොටක්ෂන් වගේ දේවල් ගොඩක්ම වැදගත් වෙන ෆෝන් එකේ තියෙන ආරක්ෂාව ගැන හිතද්දී මේ බටන් ඇන් පෝස්ට් ගැන කතා කරොත් අපිට රයිට් සයිඩ් එකේ වාට මේ ෆෝන් එකේ පවර් බටන් එක බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි ලෙෆ්ට් සයිඩ් එක නම් වාට බික්සි බටන් එක සහ වොලියුම් අප් ඩවුන් බටන් දෙක අපිට මේ ඩිවයිස් එකට දීලා තියෙනවා ටොප් සයිඩ් එකේ වාට සිම් බ්‍රේක සහ නොයිස් කැන්සල් මයික්‍රෝෆෝන් එකක් තියෙනවා. ඉතින් අපිට ඇන්ටනා බෑන් වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් ෆෝන් එකේ. එතකොට බොටම් සයිඩ් ගැන කතා කරොත් වාට මේ ඩිවයිස් එකට හෙඩ්ෆෝන් ජැක් එක තියෙනවා. ඒ වගේම තමයි Type C port එක. එතකොට මේන් මයික්‍රෝෆෝන් එක ඊට අමතරව වාට ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අපිට මේ ෆෝන් එක Note series එකනේ. ඉතින් වාට මේ ඩිවයිස් එකට S Pen එක බලා ගන්න හැකියාව තියෙනවා. මොකද S Pen එක ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. සිම් බ්‍රේක් ගැන කතා කරොත් වාට dual stand by පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. වාට SD කාඩ් එකකුත් ඉතින් මේ ෆෝන් එකට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ස්පීකර් ගැන කතා කරොත් වාට ස්ටීරු ස්පීකර්ස් පහසුකම් හැම නැත්නම් වාට හොඳ සවුන්ඩ් ක්වොලිටි උත්තම සහිතව ස්පීකර් එකක් තමයි ඉතින් අපිට 2018 ආව අතරින් වාට හොඳ සවුන්ඩ් ක්වොලිටියක් ඉතින් මේ ෆෝන් එකෙන් ගන්නත් හැකියාව තියෙනවා. මොකද ෆ්ලැග්ෂිප් සීරීස් එකට වගේ තමයි ඉතින් අපිට ඒ කාලේ විදිහට මේ ෆෝන් එක තිබ්බේ. මේ වෙද්දී බජට් රේන්ජ් එකට ඊට අමතරව යාට IP68 dust and water resistant පහසුකම් ඉතින් මේ ඩිවයිස් එකට දීලා තියෙනවා බජට් ප්‍රයිස් එකත් එක්ක ගොඩක්ම වටිනවා මේ ෆෝන් එකේ තියෙන ඩිසයින් එක සහ බොඩි මැටීරියල් එකේ තියෙන පොපොමස් එක ඉතින් අපිට බලද්දී ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් display එකේ තියෙන performance ගැන කතා කරොත් අපිට bezels දෙකකින් වගේ තමයි ඉතින් මේ phone එකේ වාට display එක තියෙන්නේ. මොකද පරණ setup එකක් එහෙම නැත්නම් පරණ design එකක් තමයි ඉතින් මේ device එකට තියෙන නිසා තමයි ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන අලුත් විදිහට නැතත් ඒ වගේම තමයි වාට edge panel එකක් සහිතව display curve එකක් තමයි ඉතින් මේ phone එකට තියෙන්නේ. උඩ සයිඩ් එකේ වාට sensor ඒ වගේම තමයි dual selfie camera දෙකකුත් ඉතින් මේ phone එකට බලා ගන්න පුළුවන් sensor වගේ දේවල් අමතරව ඊට අමතරව වාට display එකේ sizes වගේ දේවල් ගැන කතා කරොත් වාට අඟල් 6.4 inches අගයක් තමයි තියෙන්නේ WQHD+ super AMOLED panel එකක් තමයි ඉතින් වාට මේ phone එකට තියෙන්නේ ගොඩක්ම display අතින් නම් ඉතින් ආයේ කිසිදු වරදක් කියන්න දෙයක් නැහැ display එකේ තියෙන quality අත් එක්ක බලද්දී ඒ වගේම තමයි HDR වගේ color mode සහිතව බලා ගන්න පුළුවන්. එතකොට refresh rate එක ගැන කතා කරොත් වාට 60Hz refresh rate එකක් තමයි ඉතින් මේ phone එකට වාට දීලා තියෙන්නේ. Touch sample rate එක ගැන කතා කරොත් වාට 384 touch sample rate එකකින් යුක්තව තමයි display panel එක විදිහට අපිට තියෙන්නේ. brightness quality ගැන කතා කරොත් වාට nits 710ක වගේ maximum අගයක් තමයි මේ phone එකේ display එකෙන් අපිට brightness quality ඉදිරිය වාට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඊට අමතරව screen to body ratio ගැන කතා කරොත් වාට 183.4ක screen to body ratio එකක් තමයි phone එකට තියෙන display එකේ. screen resolution ගැන කතා කරොත් වාට 1440යි 2960 කියන pixel අගයෙන් යුක්තව හොඳ quality යුක්තව තමයි ඉතින් වාට display එකෙන් බලා ගන්නත් පුළුවන්කම තියෙන්නේ. 18.5.9ක SRS එකක් සහ 516ක PPI density එකෙන් යුක්තව. ඉතින් හොඳ PPI density එකක් ඉතින් වාට තියෙනවා. display protection එක ගැන කතා කරොත් වාට coring gorilla glass 5 protection එක ඉතින් වාට මේ phone එකේ display ආවරණයත් සහ අපිට back side එකට හොඳ ආවරණයක් ඉතින් මේ phone එකට දීලා තියෙනවා.
display එකේ දේවල් ගැන කතා කරොත් අපිට මේ range එකේ තියෙන සාමාන්‍ය budget වගේ range එකේ තියෙන display quality එක බලද්දි තින් මේ phone එකේ තියෙන quality ගැන ඉතින් ඔයාලට හිතන්න දෙයක් නැහැ. මොකද සාමාන්‍ය flagship series එකක තියෙන display quality එක උත්තම තමයි ඉතින් ඔයාලට මේ phone එකේ display එකෙන් අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. මේ device එකේ වාට display quality තුනකින් යුක්තව බලා ගන්න පුළුවන්. HD+, එතකොට full HD+ හා WQHD+ කියන display quality තුනකින් මේ quality තුන ගැන කතා කරොත් WQHD+ වගේ quality resolution එක දාගන්න එපා. battery drain ප්‍රමාණය වැඩි නිසාම. ඉතින් වාට අනිත් resolution දෙක දාලා පාවිච්චි කරන්න පුළුවන්. normally පාවිච්චි කරන විදිහට ඉතින් වාට සුපිරිම display quality උත්තර panel එකක් තමයි තියෙන්නේ. ඉතින් display අතින් නම් කිසිම දෙයක් ඉතින් වැරද්දක් කියන්න දෙයක් නැහැ මේ phone එකේ තියෙන quality අත් එක්ක බලද්දි. ඒ වගේම තමයි ඉතින් වාට always on display පහසුකම ඉතින් මේකට තියෙනවා. ඉතින් වාට AMOLED color panel වල තියෙන features ඉතින් මේ device එකට තියෙනවා. display අතින් නම් ඉතින් වාට කිසිදු වැරදක් කියන්න දෙයක් නැහැ මේ phone එකේ තියෙන price එකත් එක්ක බලද්දි අනිත් phone වලත් ඉතින් මේ device එකේ තියෙන display quality තියෙනවද කියන එක ගැනත් හිතන්න අමාරුයි. ඒ තරමට වාට සුපිරිම quality එකක් සහ ඉතින් වාට හොඳ අගයක් තියෙන display panel එකක් විදිහට වාට price point එකත් එක්ක හිතන්න පුළුවන්කම තියෙනවා. RAM එක සහ ROM එක ගැන කතා කරොත් වාට මේ phone එක 6GB සහ 8GB වලින් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ROM එක ගැන කතා කරොත් වාට 128GB සහ 512 දක්වා maximum ROM වර්ගයක් ඉතින් වාට මේ phone එක Intel Store එකේ ඉඳලා බලා ගන්නත් හැකියාව තියෙනවා. ඊට අමතරව RAM version එක ගැන කතා කරොත් වාට UFS 2.1 කියන version එක තමයි මේ device එකට තියෙන්නේ. SoC එක පැත්ත කතා කරොත් වාට මේ device එකට බලා ගන්න පුළුවන්කම තියෙන Android 10. ඉතින් මේ phone එකට ආය update එන්නේ නැහැ ගොඩාක් දුරට. ඒ වගේම තමයි One UI 2.5 කියන version එක අනුව chipset එක ගැන කතා කරොත් වාට Exynos 9810 10 nanometer chipset එක තමයි තින් වාට බලා ගන්න හැකියාව තියෙන්නේ. ආසන්න වශයෙන් වාට Qualcomm Snapdragon 845 10 nanometer chipset එකත් එක්ක සාපේක්ෂව features තමයි තින් මේ phone එකට තියෙන්නේ. Octa-core chip එකක් තමයි device එකට දීලා තියෙන්නේ. Mali G72MP18 කියන GPU version එක සහිතව chipset එකේ තියෙන performance එක බලද්දි තින් අපිට මේ phone එක release කරලා තිබ්බේ 2018 වගේ. මේ විදිහට සාමාන්‍ය performance ගන්න පුළුවන්කම තියෙන chipset එකක් ඉදිරියට confirm කර ගන්නත් පුළුවන්. අපිට normally gaming experience එකක් ගන්නත් හැකියාව තියෙනවා. ඒක නිසා ඉතින් මේ phone එකේ තියෙන chipset එක ඉතින් අපිට ලොකුවටම වැරද්දක් තියෙනවා කියලාත් කියන්න බෑ. ඉතින් මොකද flagship series එකට තිබ්බ device එකක් විදිහට. ඉතින් budget range එකට තියෙන device එක බලද්දි ඉතින් වාට මේ phone එකෙන් වාට gaming experience එකක් ගන්නත් හැකියාව තියෙනවා. camera setup එක ගැන කතා කරොත් වාට මේ phone එකේ තියෙන dual camera setup එකක්. ඉතින් lens ගැන කතා කරොත් වාට 12 megapixel f1.5 වලින් ආසන්න වාට 2.4 වගේ 26 mm wide lens එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව වාට 12 megapixel 2.f 2.4 52 mm telephoto lens එකක් තමයි තියෙන්නේ මේ device එකට තියෙන්නේ. වාට OIS පහසුකම් එහෙම නැත්නම් වාට optical image stabilization පහසුකම් ඉතින් මේ device එකට තියෙනවා. camera පැත්තෙන් උනත් ඉතින් වාට හොඳ මට්ටමේ තියෙන camera setup එකක් ඉදිරි අපිට මේ range එකත් එක්ක confirm කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වාට හොඳ quality උත්ව camera setup එකක් ඉතින් අපිට මේ phone එකේ තියෙන quality විදිහට අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව වාට video recording ගැන කතා කරොත් වාට 4K දක්වා maximum quality උත්ව අපිට මේ phone එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. video quality විදිහට maximum වාට 4K 60fps වලින් තමයි ඉතින් අපිට තියෙන්නේ. වාට video recording වලටත් ඉතින් වාට OIS පහසුකම තියෙනවා. ඊට අමතරව වාට ස්ටීඩියෝ සවුන්ඩ් රෙකෝඩ් පහසුකම් ඉතින් අපිට දීලා තියෙනවා. ඉතින් ඒකත් වැදගත් වෙනවා. එතකොට වාට හොඳ කොල්ලි යුත්තව කැමරා සෙටප් එකක් විදිහට මේ phone එකේ කැමරා සෙටප් එක වාට හඳුන්වා ගන්න පුළුවන්කම තියෙනවා. selfie cam එක ගැන කතා කරොත් වාට dual selfie cam එකක් තමයි තියෙන්නේ මේ phone එකට තියෙන්නේ. 8 megapixel f1.7 වලින් 26 mm wide lens එකක්. ඊට අමතරව 12 megapixel dedicated scan එකක් තමයි තියෙන්නේ වාට මේ device එකට දීලා තියෙන්නේ. සාමාන්‍ය ෆීචර්ස් කීපයක් ඉතින් මේ selfie cam එකෙන් උත්වාට ගන්නත් හැකියාව තියෙනවා. ඊට අමතරව dual video call, auto HDR වගේ සාමාන්‍ය ෆීචර්ස් විදිහට වාට video recording ගැන කතා කරොත් වාට selfie cam එකෙන් 2K දක්වා video quality එකක් ගන්නත් හැකියාව තියෙනවා. 2K 30fps වගේ අපිට බලා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් හොඳ selfie video quality එකකින් යුක්තව Galaxy Note 9 smartphone එක. ඉතින් මේ device එකට වාට NFC support කරනවා. sensor පැත්තෙන් වාට මේ phone එකට තියෙන rear mount fingerprint sensor එකක් තමයි තියෙන. accelerometer, gyroscope, proximity, compass සහ ඉතින් barometer වල අමතරව වාට heartbeat rate එකක් ඉතින් අපිට මේ phone එකෙන් වාට ගන්න පුළුවන්කම තියෙනවා. battery capacity ගැන කතා කරොත් වාට මේ device එකට තියෙන සාමාන්‍ය අපිට දවසක වගේ experience එකක් ගන්න පුළුවන්කම තියෙන normally පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන battery එකක් සාමාන්‍ය වාට milliampere 4000ක වගේ battery capacity එකක් තමයි මේ phone එකට තියෙන්නේ. ඒ දවස්වල අපි විදිහට නම් අපිට දවස් දෙක වගේ experience එකක් ගන්න පුළුවන්කම තිබ්බා. මොකද දැන් තියෙන use experience එකත් එක්ක ඉතින් අපිට දවසක් විතර තමයි මේ phone එක confirm කරගන්න පුළුවන්කම තියෙන. ඊටත් වඩා අඩු වෙන්නත් පුළුවන්කම තියෙනවා normally පාවිච්චි කරන විදිහට. එතකොට මේ phone එකේ charging speed එක ගැන කතා කරොත් වාට 15 watt fast charging තමයි ඉතින් වාට support කරන්නේ. wireless charging උත් ඉතින් වාට මේ phone එකට support කරනවා.
මේ ඩිවයිස් එක ඔයාට වටිනවද ඩිවයිස් එක කොහොමද මිලදී ගන්න කියන එක ගැන කතාවත් ඔයාට පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න හැකියාව තියෙනවා ඉතින් ඔයාට හබරන SNS මොබයිල් ආයතනයෙන් ඉතින් ඔයාට මේ ඩිවයිස් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මම හිතනවා යම් කිසි අයිඩියාක් ගන්න ඇති මේ ෆෝන් එකේ තියෙන පොපොමස් ඔයාට වටිනව නැද්ද කියන එක ගැන ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක ඉතින් අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න ඉතින් ඔයා මේ channel එක අලුත් කියන අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න ඉතින් මේ වගේම තවත්ම සුපිරිම ෆෝන් රිවියු එකකින් එනවා ඉතින් ඔක්කොට පුස්සන්නේ දෙවිතාගේ පරිස්සමෙන්ම ඉන්න